ජෝඩර අරඩක්් අත්තෙක්ක මෙයාට බැරිවෙලාක්කොත් ස්වීසයිඩ් කරගත්තා න්නම්. එතකොට මමන එතන ඉන්න අත්තිික් වැඩදිකාරු ම වැරදිකාර එතකො ඉගලන් හිත යාගේ මොකරමි සල්ලියක් ගඩ නිසා ම යාව මැරවා කියලා. එතකොට රහිරු ම මගේ කසිට මං කතා කළකිව මෙන්න මෙහෙමයි. අදටත් මම ඕස් මෙසේජර් ස්ථාම තියෙනවා. මම ස්ටෝකර්ලා තියෙනවා. ොද මොකක් හරිය හෙකට මම හිතුව නිකමට හරියා මොකක් හරිකක් කරගත් තන ම බහව කරගත් නගොවා තියෙනවා මගේ පෘෆ මම හිතුවා මගේ කසින් කිව්වාග of itන කිව්වා. justග out of itන. එදායිම් පස්සෙන් තමයි මම අයින්ගුණා අයිගුණාමයි මේ වකවානෝ මම ඒ ගෙව්ේ? මම කලින් කරලා තියෙන යම් යම් යම්යම් වැරදිවලට මම ඒ ඒක ම ගගේෙව් හිරු. පව් පලි සඳන්න්නහ අනිවාරෙන් ඒ ටැටුවේක මම ගහල තිබන යාගේ නම යාගේ ඉනිශස් අදදටත්. අදදටත් එයාට මම යයක්ඥා කරනවා. පෙති ගන්න අය ගොඩක් ඉන්නවලහිරු. Men Health and Se Education. අනි වාරයෙන්ම පාසල් තුළ තිබිය යුතු. සබ්ජෙක්් දෙ එකක් මොකද අපි අද වෙනකොට දකිනවා තමන් තමන්ගේ තාත්තගේ අතින්බ රේ් වෙනවා. මෙන්න තියවා අලුත් යක්ක්ෂම් කැමර එක ගොපෝ හිෝ 10 කලින්ටෝඩ ස්පීට අලුත් G2 පොසෙස එකක් ඒවි තරක්ටමේ 5යිකේ වෝ ෂූ කරනත්3 මෙගෆික්සල් ෆොටෝ ගන්නත් මේ එකක පුුව. ැම ගෙරට ෙන්ෙනවාගන්න කැමරල්ké.කෝ බසයිටකරයන් න් Onlineන් ටෂන්වල්ට සල්ලි කිවාවගන්න බැරිද. දිවයිනේ ප්‍රවීණතම පසල් ගුරුවරුන්ගේ පාඩා මලාවන්නහා එකතුවෙන් එකවසර සිට දහනවසර දක්වා ගනිතය විද්‍යාව ඉංග්‍රීසි සිංහලයෙන් දෙවලින් ඉංග්‍රීසියන් ඉගෙනගත් ංචි දවාදරුවන් වෙනුවෙන් DPකි මේසිියල්ල නොමලේ ඉගෙනගන්න DP ඩකන් YouTube චල්ලය දැන්ම සබස්කයි් කරන්න ඒ වගේ ඩපි ඩකන් ඇ් එක දැම්ම ඩවන්ලෝඩ කරගන්න DP එඩකශන් ලංකාවේ හොඳමෝන්ලයින් පාසල. ම්පර්න නමඩ උපන් උපන් මම රාගම ඉපදදුනේ ඉතින් ඒ වෙන්ඩ ඇැති මගේ ගම් පාසල් පාසල් තුනක ඉගෙන ගත්තා සාන්ත ආනා විදුහල කුරන පවුරුද්දක් නැතන්දේකක් පොඩිකාලේ. ඉට පස්සෙෙන් සියලු සාන්තුරෙන්ගේ කොන්වන්ටක යාාමික ොර . එ පස්සේ ඉවර කරെ වරුද හයවසරේ ඉඳලා ඉවරනකං ගනගත්තේ സන්ත සබස්තින් ක්‍යරේ ක න දැങ එක විදු හ ක്්‍ය රම හඳ െ. ප පෞලි විස්තර ඉමම ඩඩපතෙන් വെගුණ മ ി ന ക്ക ങගിക്ക നෙക്ക ෙക്കിින්ന്ന. තගන කතාකරම ඩසටහ ද ොත්ම ද ලංකවට කීර්තියගෙනාපු කෙනෙක් පලන ගීතය ඔ මගේම ගීතයක් කියල පලවෙනිට කරේ ඇරදහැට්ට ගීතය තමයි. මගේම කොම් ඔන් ෝරිිනල් ගීතයක් හැට කරේ ඒ. කොර නක්කව ග ෝිනල්ස් කියති වද සිති ොඩක් නෑලාහිර ොරිිනස් තියවමට එල්බම්ස් දෙකක් තියවා. හරි වඩුයින එවඉතින් මේ තාමන්න ශත කත් මොන එල්බම්ස් දෙක් තියනවා සහ ඉට අමතරව එකකෝයසිඩ තැටිවල්ටයහම ඉ ඉන්ල් සස් ගොඩක් කරලා තියෙනවා ඉතින් නම්බර් සැටියර නම්මට ඇතරම්මතක නැහැ. කෝමටත් මහිතන්නේ පනක්වත් නැතු ඇදි. සංගිත කණඩමට සම්බඳ හිටීමම දිය ූ සංගිත කන්ඩෑම්වල්ට මම බටහිර ශේස්ත්‍රීනේ මම නියලි ලහිටි මම ඒශේත්‍රීෙන් තමයි ඔරේන්ටල් ෆිල් එකකට අවතිරණ වේ එකන ජිප්සිිස් කණඩාමත් සමඟින්. කලින් බටහිර බෑන්ස් ගොඩකට මම ගායනා කලා තියෙනවා සමසෙට් බෑන්් කොමික් ්‍රේස් ඇතුර මැක්සි රෝයිරෝ ියෝ න් ම ගොක්. හිට අනු එක අග බාගේදී තමයි මට ආලාාධනා ලැබුණේ චිපසිස් කන්ඩමට Joයින්ව. තිඒ ගමනං ම ගියයාා දෙදහස් දෙක වෙන කං ඥයාාමක ගායිකාවක් කැටියට ඊට පසසිෙද ද හැ්ටි ගීත ව් කර. මට හිතුුණා තනයම මංගේ වෙනකොට යම් කිසි ස්ථාවරයක හිටියා ලංකා ලෝ ක . පක්ෂ තරට හිම ම හිම ම ජනප්‍රිය වෙමිින් ඉන්න කාලෙක තමයි මට හිතනේ මගේම ඇල්බ එකක් කරානං හොඳයි කියලා. එතකොට තමයි ඔය ඇල්බ එක අවට න. ුට හ ොමි ුතුති අරම පිත්ර. ැක හැරු පෝග්‍රෑමික ක කරට ම ලලා යන රමක්. ගේ පෝග්‍රම් ොම ලොසට අපූරුවට පෝග්‍රෑම්ම එක කරගන යන මසහ ගොඩක් ඉන්ට්‍රස්ටිං කරක්ට අපි බාහිරි දකිනකොට ඇහැනකොට දේවල් නෙමේ වගේ ප්‍රෝග්‍රමි එකේ ලස්සට විවෘතව කතා කරන එගලන්ඩ චාන්සකක් දෙන ලස්සනකට පරගන පරොගමික ඉවාට බෙ ට ලක් අන බොම සූති කියනකොද දශක ගරනාවක්. බටහිර ප්‍රසංගවේදිකාවත් ලංකාවේ මාසෝඩියන් එකේෙත්. ොින් අල්මේ දගේ අඩුවක් උු ැහැනේ ඔබේ තන කාටවත් ගන්නත් දරවුුණා. එදා පි පොඩිකාල දැක්ක කොරින්න්නල් මේේ දම තමයි ඒසුරුපිම තමයි අදමගේ ස්රහ ඉන්නේ. කොයි තරම් ජීවිතය ඔබ වාසනාවන්තයිද. පස්න නෝනා කියනවන් නෙවෙයි ජීවිතේ ඉතාමත්ම වාසනාවන්තයිලාහිරු මමනං හිතනවා මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මග දෙවියන් වහන්සේට මගේ මව්පියන්ට ඒ තුළින් මට මේජීවිතය ලබ දුන්න මගේ මවපියන ගොඩාක් ස්තුතිවන්ත්‍රේෙන ඒ තමයි ම ලබ පුූල් ලොකුම චිීවමන්ට එකක මං හල තියන ඔයා අනිත්ම හොත්සිට්ක ඉන්නකට යගින් සහරක් විට හන ප්‍රශ්නයක් චීවමන්ස් මො කක්ද කියලා. මටනං කියන්න තියනෙ ඒ තමයි මගේ ලොකුම අචීවමටක මට ලයි් එකක් මේ ලෝකෙ දකින්න ලබපුුවක්ක ඒක ලොකු අචීවමට එකක්. අනිත් සංගීත ශේෂත්‍රය නොකොට ටහිර ශේත්‍රයේ යාම් යම් යාම් යම් වෝද හෙමලැබිලා තියෙනවා. ම තෙව ාහිරදේවල් ඉති ම මටඒය ෝඩක ලැබෙන්න්ඩවනත් ම මේ ලයි් එකේ ජීවත් වෙන නිසානේ ඒඒ වෝඩ්ස් ලැබුුණේ ඉතින් මගේ ෆස් ප්‍රෝටිය එක මගේ දෙමවපියන්ට මගේ මේ මේ ජීවිතයක් මට ලබල දුන්නට පලවෙනි ප්‍රසංගෙට ඔබ සහභාගනේ මනවෘදද පලවෙනි ප්‍රසංගය මම ගොඩක් කුඩා කාලේ ලහිරු ගීත ගායනා කරේ මං ඒඒ ලින් කියපු ොස් මිකරේ මසෙට් මටත් කලින් ම අවෞරුදු මංහිතානේ නමයක්ක්වෙවිතර. මීග හට ේ ්‍රේ න ි න් ව ොටේල් ල ම කලිප්සු ගීත් බෑන්සක්ත් මම මේ සිංකර ලතියනවා. එතනින් තමයි මගේ සංගීත ගමන කියලයිඉතින් ග කෝලයන කාලේ නමුති තින් පොඩියට හරි මුදලා කම්බර යිති. ස් කෝල පස ය. මුලිින්ම හම්බුඩේ මට සල්ලිත් නෙමි මුලින්ම මහිතන්නේ මට මතකයි මගේ ඩැඩීගේ බාල සහෝදරයත් එහ මෙහින් පොඩි බෑන් සෙහම පලේ කර කිං ෆිෂස් කියලා ඔය මීගම් පැති බෑන්ඩ් එකක් තිබ අපේ ඒ ගොඩක් කට්ටිය ඔය රාගම කධාන මීගොම ඒරය එක. ති ඔය ඔය බෑන්්ඩ එකේ මට ලාවට මතකයි වෙඩින් එකක්කට මාව ගෙනනිච්චා. අන්තීමට ඔය ඉස්සරය හම්බිෙනුවය කැන්්ඩෝස් චොක්ල අලකු පැක් ඒඒක ජාතිධාතිය අන්න ඔය පැක්ක එකක් තමයි මට හම්බුණ කියල මට ලාට මතකයි මුල මෙෙම ඉතින් ඒවා ඉතින් හරි හරි ජෝලීන ඉතින් චක්ලට ලබ් එක ලක බොක්ෂ එකක් කමක් කියෙ පඩිකාල තින්නේ හොඳ හොඳ ඔහොඳ මෙමර ගුත්තියන නමුත් එදැන් මුදල් නෙමයිනේ ඒක නමු මුදරට වඩා හරිට ඒක ඒලා සල්ලියටරයික වට මටවා අන්තුව ප්‍රසන්ග රප සභාගන න් ප්‍රසංගයට ප්‍රසංගයක් ඉති මේ කාලේ ප්‍රසංගනෑන ඒරෑ මම මේ ේරියන් එක්ක හෝම් කමිින් එකක් සිංකර සිනමන් ග්‍රන්ඩික. හරි මට මේක උත්තර දෙන පලවිනි ප්‍රසංගට වයසවරදු නමේද විතර සහභාගච්ච කොරින් අල්මේද සහ. ඒ රාත්‍රී ප්‍රංගෙන් බැහැලගිය ගීත ගායන කළ බැස්ස කොරරි අල්මේ අතර වෙනස ඔයා කොහොම දකින්නේ. මට මාවහෙම ලොකු වෙනසක් දකි නෑලහිරු මගේ ලයිෆ් එකේ මම. මෙිතෙක් දර වගමනේ බොෝ දේවල් සිද්ද වනාා නමුත් ගයිකාවක් හැටියට ඔය යහන ප්‍රශ්නය ගායිකාවක් හැටියර නං එහෙම මම එදත් අදත් මම හැම පෆෝර්මන්ස එකක් මම ඉතාමත්ම මගේ හාට්ට එකට ලඟිංම තියාගෙන ම හරි හැම ප්‍රෆෝර්මන්ස එකක්ම මර ස්පෙශල් ඉතින් අනිත් පැත්තෙන් ගත්තා මෑස නෝර්මල් හිමන් බීන් ගත්තා හම ගොඩක් දේවල් සිද්ධ වනාා දුක්හ සැප් ඒ දේවල් සිද්ධ වෙමින් ජීවිතය ගලාගෙන ලස්සට අ වෙතින් ම ඒවුුණට ඒ හැම දෙයකින්ම ජයගත්ත කාන්තාව කැටිටයි ම අව දකින්නේ. බොහොම පොසියිබ් කොබන්නේ පසි අපි පොඩිකා දැක්ක කොරින්නල් මේ දම තමයි මටනං අද මේ ඉන්නත්.කො ඔයා කතා කරන දේවල් අඳ ඇඳුම පැළඳම පවා හරි පොසිටිව් එක්ක හරි වර්ණවත් හරි හිනා වෙලා ඉන්න කෙක් මේ ෙගට මූමන්ට එකක් නෙට වයිබ් එකක් තින තැක කොරන්න කොමද හොම ඉන්න. ඒ දේවල්පිට අපිට ගොඩක් කලාවට රටේ අහන්න අහම්බෙන් නෙග ව් විනිස්සුතේ කතාකරොත් නෑ බෑ මම කියන්න ඕේ මේ අවුරුදු පහක වගේ කාලයක් තුළ ගොඩක් ලොක වෙනසක් වුණා ඉස්සරත් මම පොටිව් නමුත් මගේ අතින්උත් ඉතින් පොඩිපොඩි ගටි වේවා සිද්ධ වෙන්න ඇති නමුත් මේ අවුරුදු පහේදීනම් මං යි හෙල්ෙන්න්නනෑ ඔය පොසිිටී වයි් එකක් ඩගාය මුකද මම ඉගෙන ගත්ත දේවල් බොහෝයි මේ අවුරුදු පහට මම ඉතින් ඒක තුළ කොහොමද පුද්ගලයගේ මනස මනස මෙහෙයවන්නේ කොහොමද පොසිටව තිකින් එක තුළම රැඳෙන්නේ කියන තැන මම ගොක් ේවල් ඉගෙන ගත්ත. ඉතින් මම හැමතිස්සම කියනදයක්තම මම ඉගෙන ගත්ත දෙයක් මම තවත් කෙනෙකුට ඒ ලබල දෙන්නත් මං ආසයි මොකද අපි හැමදාම් අපි මේ ලයිෆ් එකේ මම දකින හැටියට පොඩී නිවාඩුවකටන ඇවිත්තින්නේ ලයිෆ් එකේ. එකක් කෙනට නිවාඩු කාලවල් එක සීමවල් වට ලබෙනවා අරුවන්නත් දර්ගවෙන්න දර්ගවෙන්න පුලන් සමහරක් අයට අනේ මව් කුසි එියට ඉන්නත් කලින් මැරෙනවන යම් හේතුන් නිසා. ඉතින් අපි කොච්චරණං වාසනාවන්තදඒ අති බලනට මෙච්චර දුරගමනක් මට එන්න ලැබීම ගැන. එතකොට මේ ලයිෆ් එක මේ පොඩියට ඉන්න මේ නිවාඩේ අපි ඇයි මේ නෙගවි නෙග වබ් එක්ක අපි ඇයි ජීවත් වෙන්නේ අපිට මොකක්ද ඒකෙන් අපිට ලැබෙන මොකක්ද ප්‍රතිලාබ අපිට මොකක්දයකින් ලැබෙන ලැබෙන දේ අපි එක්කෝ අසනීප වෙනවා අපි එක්කෝ කාට හැරි බරක් වෙලා ජීවත් වෙන්න වෙනවා එහම නිෙට යි ස ටත්තුලින් ජීත්ව වන කොට හෙම මයි අන්තීමට මැරිලා යන්නෙ එහෙම තමයි මැරෙන්නේෙ. ඉතින් මම ගොඩක් මේ අවරුදු පහට ඉගෙන ගත්ත දේවල් එකතු කරගෙන තවත් කෙනකට ඒවා මම බෙදාගන්න තරමක් මගේ හාර්ටක ෆුල් විෘත්තව ඕපන්ලි ම මේ ගමන මං යන්න කැමති පුද්ගලෙක් මම.වා ජීවිත වෙනස් කරගේ අම්මදන නටවද එහෙම කිව්වත් හරි අහිරෝව්. ම් මතේ ටැටුව එකක් ගහල තියෙනවා. ඒ ඒකත් එකයම් හේතුවක්. මේක උත්තර දෙන්නක ඉටකලින් තැ ජීවිතයේ ඔබ ජීවිතේ අඩක් ගතකරපු කෙනෙක්නේ. තොකොට ජනප්‍රත්වය උපරිම කාලේ. ඔබ ලෝකේ වටේ උපරිමේටම ගිය කාලේ. එහම කාලෙ ටැටූ නොගහපු කොරන්නල් මේදා. අයුරු මට හිතා ගැඩ බේ මම මේ ටැටුවක් මං ඇැයි ගා ගත්ත කියලා. මමත් හිතුවෙන හැ මම කාත් එෙක්කවත් එහෙම සෙටල් වෙන්න මම කොහමටත්වය බඳන කතන්දරී හිටිය නෑ. සිංගල් මම කෙනෙක් මගේ පුතාමට අවුදු එක හමාරක කාලයක ඉඳලා තමයි ම සිංගල් මම් වෙලා හිටිය අදටත් ඒ මට ලොක එහෙම පලෑනනිං එකක් තිබලනය කාත්ක හරි දෙ හම්බෙලා හම්බුනත් හරි පාර්්න කෙනෙක් මැරිරන්ඩෝඕන කියන තැන ම හිටියේ නෑ. නමුත් ඉතින් මම හිතුව තනියම වෙනවාට වඩා කවුරු හරි කෙනෙක්ව හම්බුන හමඒ ලයිෆ් එක දෙන්නට ශ්‍යාකරගෙන ජීවත් දෙන්න තියෙනනා ලස්සනයි කියලා. ඉතින් එහෙමේ අන ගමලිදි තමයිද දහතරේ අග වගේ මට යම්කිසි පුද්ගලෙක් හම්බුණඉ. කෙෙම එහෙම අවටර්පියරන්ස එකෙන් දකිනකොට එකපාටම අපිට දන්න නැහැනේ කොහොම පුද්ගලෙක්ද ඒක දෙපැත්තරම බලපාන. පිරිමි හෝ ගෑනු දෙ පැත්තර බල ඒකෙනත් එක් ජීවත්වෙනකොට නියතකොට දන්නේ. මොකක්ද මේ කොහොමද ටැලිවෙනවාද මෙමගමනක් කියන්න පුළුවන්ද කියන තැන ඉතිං දෙදස් දාහතර අග්ග. හම්බුණහාමඉතින් මං හිතුව වා දැක් ලයිෆ න OK දැක් දැක්. එහෙම ඉතින් කවරුත් එහම ලබ් පැත්තෙන් ඉති එහම ලොකුවට ලබ් කරපු කෙනෙක් නෑනෙ මට ප්‍රලේශන් ශිප් එකක් තිබබෙරෑනෙ ඉතින් මට හිතනා ආහරී මටම කියල මගේම කෙනෙක් එක්ක දැම් එහෙමට ලස්සට ගෙනියන්න පුළුවන් ජීවිතයක් කියලා. ඒ වඋනාා ඉතින් ඒක ගොඩක් ම හිතපුූ දිරමේ වුණේ දෙදහස් දාහතර ඉඳල දෙදහස්දාහ දහ අට මුල වෙනකං සෑහෙන කට්ටක් කෑවා. ඇහන කටක් ඇව කියන මටකින් ගැලවීමකුත් තිබුණු නැති තරම්. ගැලවීමක් තිබුන් නැහැ කියනේ ම මට බියක්කාව ලහිරු මගේවිත මගේ ජීවිතය මං කවදක්වත් මම හරිට ස්ට්‍රෝන් කෙනෙක්න් තනයම මම ජීවිතය ගතකරපු ගෙනිච්ච ජයගත්ත කෙනෙක් නමුත් මේක කවුරුත් ඇහැවනම් මගේ දැන් ප්‍රශ්නයක් ඇහවනම් ඔයාගේ වර්ස්ටම එක දැවෙන මොකද කියන මට කියන්තනෙ ඔය කාල චප්ටක ආෙත් නම්මට ඒ වගේ චැප්ට එකක් එපා නොවේ ම මම ඒකට හරි ඒකින් හැබැයි ඒකනුත් බලන්න කොච්චර ලස්සන්ට ඒක ටවිස්්ටුනාාද කියලා මම හරි පිරිචුවල් කෙනෙක් මම ක්‍රිස්ටියන් මම හරිස්පිරිචුවල් නමුත් ඒකින් පස්සේ මම ගොඩක් තවත් ස්පිරිචුවල් වුණනා මම දෙවියන් වාහන්සයකින් ප්‍රශ්න කරන තරමට වගේ මම ආව ඇයි මට මෙහිම වෙන්නේ. ඇයි මට මෙහිෙම හැබැයි ලහිරු මම ගොඩක් විශවාස කරනවා කර්මය. කර්මය කියනදේ ඒක බුඩි සම්බලට විතර කදාලෙක් නෙේ ප ක්‍රිස්ටිය නනි එකෙක් කිය න වත් ගෝසරවන් කම්මරව හරිද. ති මම හිත නමා සහම් මම කියලා තියෙනවා මගේ කීපයක් මගේ ලඟ ඉන්න මගේ පැමලීෙක්ක මගේ කෙනෙක් දෙැනෙක් යාලෝ දෙනම කියලා තිෙන. මේ වකවානෝ මම ඒ ගෙව්වේ මම කලින් කරලා තියෙන යම් 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 වැරදිවලට මම ඒ ඒක මම ගෙව් අලහිරු. ක පව් පලිසඳුන් හ අනිවාර. අනි වාරෙන් මම ඒක ගොඩක් මං විශ්වාස කරනවා. මෙන්ටලි මාව ගොඩක් ඩවුන් වුණ නමුත් ඒ ඩවුන්් වෙන වෙන සැරයට මම කෝමහරෙන් මමම නැගිට්ටා. නමුත් මගින් එහැව මං මට මේක ඕන අද. මට මේක ඇයි මං මෙචර කාලයක් මං මේ ජීවිතය මං සිංගල් මාම් කොහෙද යන්නේ ඩ්‍රයිව් කරන්නද රෑටද ගරජ්ජකටද කොහෙද මම තනයම මම මේ කරන්නේ ලෝට ලෝකෙවට ඇති මට මේක ඕ නද. හැබයි ඕනද කියරනෙමි මට මේකින් ගැලවෙන්නෙක හොද ඊට පස්සේ. ඒකට මං ගොඩක් ෆයිට් එකක් දුන්න හැබැයි මෙන්ටලී මම ස්පිරිච්වලී කනෙක්ටුන නිසා මට ඒ මාර්ගය, දෙවන් වහන්සේ ලබල දුන්න කියලා මම අදටත් විශ්වාස කරනවා. එතනද තමයි මට අනෝජක්්‍යව ආයත් හමෝනේ. ම යෝග යෝග හරිවශන යෝග. ම යෝග අභ්‍යහන්සේට අනෝජක්කගේ ආශ්‍රමයට ගොඩක් ඉස්සර ගියා ඔරුදු දහකට කාලකට කලින්. හැබැයි මට ඒක හරියටම මොකද්දම යෝග කියන එක මට කිසිව වැටහීමක් තිබ්බෙනෑ. මං ඔන්න මාස දෙකක් නතන් තුනක් යන්න ඇති. ඊට පස්සේ. නොජක්කත් එහෙමල කටක් නෑ මම අයිගොනෑ පසේ මෙන්න අවුරුදුර දායක පසේ ම ලිමට ලුමක් කෙන අනොජක්කකෙන් නංගා දැන් සාමානීෙන් ප්‍රින්ටඩ ෆෝර්ම එකක් තමයි එන්නේලයින් කෙනෙක් දැ ආවෙන තිහනාම ඉගල නිකං රිමයින්ඩ් එකක් ඒක මැද්ද බ්ලන්ක් ස්පේස් එක අක්කගේ අකරුවලින් අක්කි ලියලා තිබුණ නංගා හැවන්ී ල time හ අෝිය OK මට ලහිරු ඒක ටක්්ගාල මගේ හිතට මේ ස්පාුණ පාක්ුණ කියන්න ඒකත් කරමේද ඒක හොඳ කර්මය එක තමයි ඒ සහරදවල් හොංගනක හොයන්ගෙනනක ඉතින් ඒක තමයි මම කියන්න හදන්නේ ඒ ටර්නිිං පොයින්ට් එක එතනින් මට මම එවෙලලාම ඒකෙ නම්බර එකට මං අකිට කාල් කරා. දැන් මං ඒ වෙනකොට මං්‍ය ආන්සස් හොය හොය හිටිය මට? ගේ ලයි් එක ආපහෝ මට බෑමටම මගේ මයින් දෙක මට මෙම ම ජීවත්වල පුරදු කෙනෙක් නෙමේ මට ඕනේ මගේ මනස ශක්තිමත්තා අපහ මේ ගමන යන්න ඔබේ ලඟමයත්තක කතා කරන්න දබ. ලංඟමයත්ත එක්ක මම මට කසින් කෙනෙක්කන්නා මං යත් එක්ක තමයි සාමාන්‍යයෙන් ඔක්කම මනැත්තම්ං ගොඩක්වෙලාට මම. ම විඳගන්නවා මම සතුරක් තියනම් බදවා ඇබැත් දුකක් කියන තැනලයිරු මම දැකලා තියෙනවා මේ හොට්ශිට් එකෙත් කඳුු සලපය. නමුත් මම කාන්තාව කැටන ම කියන්න කැමැති. එහෙම ඉදිරියේදී කඳුරු සලන්න එපාඳ අපි අපිටත් ෆීලිං සෙනවා අපිටත් දුකහිතෙනවා. නමුත් මම කරන්නේ මම කඳුරු සලන්නේ කදඳු සැල වෙලාට මගේ කාම්්‍රේ. අඳරුමෙන් කාලෙකට ම සැලුවන හිරතිමක් වොඩක් සත්තුටෙන් ඉන්න කෙනෙක් ඉතින් ආපහ බැක් ම කතර සබ් ෙක්් එකට අන ජක්කගේ කාල්ල එක තමයි ටර්නිං පොයින්් එක ුන මන් අක්කිටර වල් කර අක්කි මම දැන් ඒනවාම් කමින් නෝකිව පලාස් ඇව්ව රහිරු අත්ද වෙනකං මංගේ ගමන යනවා. අත්ද වෙනකං මං යෝගිනයක් උගන්නන්නටීච කෙනෙක් වෙන්න පුළුවන් තරමෙන් මම පුළුවන් නමුත් මටර සටිෆිකේට්ටක නහ මං ඉන්ඩියාවට යන්න හිටියේ ගේ කලාසවට ට්‍රේනි ලාසවට නමුත් මේ කොවි නිසා යන්න බැහැ ඔන් Onlineයින් මට ගන්න කැමති නෑ. තින් මම ඒකත් දෙවන් වහන්සේ ම බාර කරමින්. හරි වෙලාවඒයි ඒ මට එන්ඩ තියෙන දෙයක් නම් එක එයි. බට මම ස්ටඩන්් කෙනෙක්හැටියට අදටත් මම ලස්සන්ට මගේ ජීවිතේ. ඉතින් එතන තමයි මම කියන්න හදන්නේ කාන්තාවක් හැටියට මං කියන කාතාවන්ට විතරක් නෙමයි. මේ ප්‍රශ්නය දෙපාර්ශවටම අයිති. ඒ කාන්තා පිරිිමි පේද කිය බේදයක් නෑ. නමුත් මම කාතාවක් නිසාමං කාතාවක් වෙනුවෙන් මේ කතා කරන්නේ. එක ඔබ හිතනදට කාතාවකට එක දැනව වැඩිද. මෙහෙමයි ලහිරු කාතාවක් කියන්නේ දැන් සසඳනවනන් පිරිිමයෙක්කුයි කාන්තාවකයි? මම නං හිතෙන්නේ කාන්තාව ටිකක් හරරි පොඩ්ඩක් හර ඉදිරීින් ඉන්නවා. එ මොකද කිීවතින් කාන්තාවකට තමයි කාන්තාවගේ ලේ කිරට හැරෙන්නේ. කාන්තාවකට තමයි කන්සීව් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ දේවල් ස්පස්ශල්ලිටිස් ගත් තම කාන්තාව ඉදිරීින් ඉන්නවා කියර මට හිත්තෙන්නේ නමුත් සාමානයෙන් හැම මනුස්යම එකයි පිරිමකට වනත් සාමාන්‍යයෙන් අරතත්වේ ගෑනු කෙනෙක්ව. කියැන්නේ සම්මධකමක් තියන පුළුවන්. නොදැනවත්තමයේ සම්බන්ධ කම්බලින් ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මටවුණු පර්සනලි දෙයක් නිසා තමයි මම කාන්තාවන් වෙනුවෙන් මං කතා කරන්නේ. සාමානසික වැටන පුලුවන්. මානසීකව අන්නේ වාරයෙන් වැටෙන්න පුළන් සහ ඒකින් වැටුණ හම කොහොමද ඒකෙන් ආපහු ගොඩ එන්නේ අන්න එතන තමයි. මගේ අයන් රෝි එක අතේ තියාගෙන කොහොමහරි වැටෙන් නැතුව කොහොමද එන්නේන්න ඒට උත්තර දෙන දැගෝ බය කියන කතන්දරේ මෙ අලුත් කතන්දරයක්ක් නෙමෙන ඔබට විතරක් වෙච්ච කතන්දරය ගුත් නෙේනේ කොරන්නක් එතකොට කියන අයත් ඇති නොකන කොයි තරං දෙනෙක් නම් ඇ ේරු මම දැකලා තියෙනවා මේ ප්‍රශ්නය මට වනැන් පස්සේ. අපේ සමාජයේ කොච්චරක් එන්නවාද මානසීකව වැටිච්ච අය. ඇයි ඒ ගොල්ල බය ඇයි ඒ ගොල්ලන් ලජ්ජ මේක ගැන විවෘත්තව කතා කරන්න. අපිට හාපෙශලිස් ලඟට කෙනෙක් ළඟට යන්න අප හා ප්‍රෝ්ලම් හකට ගැස්ටයිටස් කෙනෙක් ලඟට යන්නේ ඒ සම්බන්ධයෙන් ඉතින් ඒවාගේ තමයි සයිකටිස් කෙනෙකුත් ඒ ඩොක්ටර්ස් ලත් ඉන්නේ අපේ මනස අපේ ඒ මොක්ක් යම් 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 හේතුනිසා ඉම්බලන්සස් තියන නිසා තමයි ඒ ඩොක්ටර්ස්ල කොලිෆයිඩ වෙලා තියනෙ ට්‍රී් කරන්ඩ පේශස්ලට තින් ඇයි මෙහෙම අපේ සමාජය ඒවා එක්සෙප් කරන්න කැමති මැති ලඩ්ජයි බයි පෙන්න්නබ පෙති ගන්න අය ගොඩක් ඉන්නවලා හිරු පෙතිවලින් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා දැන් මම මේ කියන්න මට වෙච්ච සිද්ධිය මට වෙච්ච සිද්ිය කියනෙ මම ඒකෙන් ගැලවුණු ගැලබුණේ කොහොම දන්තීමට මම ීටමටුත් මම ඉති මම හි ඒ එයා හිතා මතා කරපු දෙයක් නෙමෙයිනේ. ඒක මෙෙන්ටලි වුණු දෙයක් තියෙන දෙයක්. එතකොට මම දොස්තර සයිකටිස් ලන්ඟට ගෙන හිල්ලා මාසතුනක ට්‍රීටමට් කරලා මම හිතුවක් කෝමහරි මේක ලස්සන්ට ගොඩ එන්න පුළුවන් කියලා. ගොඩ දාන්න පුළුවන් කියලා මමත් මටත් එක බලසින් එකක්නේ. නමුත් ඉතින් අර ගෙනියට ඩොක්ට ලවයි මාව ඊට පස්සෙ කපල කරපුුවම ඊට පසේ මොන කතාදයින් පස්සේ මම එහෙෙන්ම මෙතන තමයි මගේ ටර්නනිින් පොයින්් එකකුුණේ එතකොටට මාව ජෝඩු කරා අර ඩොක් අත් එක්ක තට මං හිතුවම් මේ නැති ප්‍රශ්නයක් මට තවනං හැඳු කරන්න බෑ සහ එතකොට යාගේ පවුලේ උදවිය මොන විදිහටද දැන් එයා ඒ වෙනොට මනීක ගොක් ගොඩක් දේවල් වලට මහුණ පාපු කෙනෙක්. මම දැනුවත් වහා නො දනවත්තුව. සමරක්විට ස්වීයි්ලුත් වෙලා තියෙනවා කීපසෙරක්. හිට පස්ෙන් මට යා ෝලි කිවවා. එතකොට මම බැලුවා මෙයාට බැරිවෙලාක්කොත් ස්වී යිඩ් කරගත්ත නං. එතකොට මම න එ ර ම ග න් හිත යා කරම ල ම ැරවා කිය. එතු කොට හිරු මම් මගේ කසින්ට මං කතා කරළ කිව මෙන්න මෙහෙමයි. අදටත් මම ඕස් මෙසේජ ස්ථාම තියෙනවා. මම ස්ටෝකරලා තියෙනවා මොකද මොක්කක් හරිිය හෙකට මම හිතුවා නිකමට හරරියා මොකක් හරිකක් කරගත් න ම බහු කරගත නගොවා තියෙනවා මගේ පෆ මම හිතුවා මගේ කසින් කි්වා get out of it now කිවවා just get out of it now. එදයින් පස්සෙෙන් තමයි මම අයිගුණා අයිගුණනාාමයි මම ලස්සන්ට මගේ ඊට පස්සෙන් හදාගත්තා මං අදටත් යෝගනයම ලස්සන්ට පොසිටිවිඩි මගේ ජිවිතේ. ඉතාමත්ම සන්තෝසියෙන් ඉන්නවා මම හිතුව මිං පස්සේ නෝරිලේෂන් ිප මට ඒවා ඔන්න ලහිරුව මානසීකව වැටන කියන්න බැහැ වැටෙන්ඩ ගියා. මත් මම පික්කරගෙන ම. මරි නැකිට්ටා. ඉති මේ ටැටුව එකත් ටැටුවේක මම ගහල තිබුණ යාගේ නම යාගේ ඉනිශල්ස් මටම දන්න නැහැ යිමං මේ මෝඩ වැඩේ මං කරපු මෝඩම වැඩ මේක නමුත් ඉතින් දැන් මෝඩම වැඩේ කරල ඕකපහ ගලවන්ඩත් තිරවස ම දක්විඳින්දුව ඒ ලෙසරල මොකක්කරඉතින් ගලබට ගැලවට පාසෙත් ඉතින් හොතන ස්කාරකක් තියෙයිනේ. හැමදාමය මමාක බල බලඇතුර ර ම හිතවන ම මෙතට ලස්සට ම මල් ටික්ම පුතාාග උදව්වරගෙන යා යන තැනට දිිහිල්ල ලස්සන්ට මට මේ මල් ටිකයි, සමල්න්නු ටිකයි මියසිික් නෝට්ස් ටිකයි මට දාල දුන්නේ මගේ ජීවිතේ මං ජයගත්තා මම ලස්සට ජීවත් වෙනවා කියලා කියන්න තමයින ඇැටවේක මංගාගත්තේ. එක තවයි මගේ මම ආපු මේ නෑ ඇවුුණට ඒ දේවල් සිද්ත වෙනවා ලහිරු අපි මනුස්යන්ට මේවාගේැ කවරුත් දන්න ම කලින්ව ඉන්ටියස්ල ය පොඩක් නිර හ්ෙක් පොටේටෝ එකක් වගේ ම පොඩ්ඩක් කිය තිෙනවා මගේ පර්සන ලිශස් නිසා මම යෝග කරේ කියලා. යෝගවලට ගිය කියලා. මේකයි ඇත්ත කතන්දරේ. ඉතින් මෙහෙම කොච්චර දෙනෙක් සයිලන් පි හිත ඇතුලෙින්. මේ දේවල් කියයාගන්න බැරු නෑ ම හිතුවා සකොයි තර විදෝර ද විඳවා ඉති ම හිව කරගන්න රැකියාවක් කරගන්න බැරුව තන් තමාන් කරන ෘතිය කරන්න බරුවවා ට මට මගේ ෘතිය කරගන්න ැරු නොවේදව ඔය අවුරුදු තුනහතරකට මාව තනර මගේ මගේ ඇඳුම් සාමානයෙන් මං අඳින විදිහත්වනවනේ මංඉතින් කොට්ටාන්දිනවා මට ජීන් සඳිනවා. මගේ ඔක්කෝම ිකන් අර මෙත නිඳල මෙතට වහගෙන වගේ ඇඳුම් වගේ තමයි මම නිර්මාණය කර. මං මං කන්න අඩිදිය බලාගෙන නොමේ මමද කියලා. ඒවුනා අඩිතින් ට එතකොටත් හිතන නැහැ. මේකට ම ටික්ඉතින් සැක්ටිෆයිස් කක්රන්න පපේ දැන් මෙහෙම රිලේෂන් චප එකද. ගිවෙන්ටේට් පොලසි එකක් තියෙනවනේ. එතකොට මට පහනවා යාගේ පැත්තින් කිසිව සැක්ට්‍රිෆයිස් කන්නන්නේ මගේ පැත්ේ විතරයි සක්ටෆයිස්. ත බම්බෙනවා නෑ මගේ ඇදුුම් ඒවත්? මගේ මසික් වල්ි එකේ කාවත්තෙක්වත් කතා කරන්න දෑ. දැන් අපි සාමාන්‍යයෙන් ලහිරුදන්නම අවුරුදු ගන්න ම හරි ෆ්‍රරඩි ක එතකොට ගිහාම අපිට හග්්‍යකක් දෙනක ඒක අපේ නෝමල්. සාමා රීට් කරන එක රහිරධන්නේ ඔය හග්‍යක ගැනත්මං ගොඩක් ඉගෙන ගිරි තිෙන. හග්්‍ය එකක් දෙනකොට ඒක ඇතුළ කොච්චරක් ඒකේ බැඳීමක් තියෙනවාද. පොසිටී ලා ඔක්කොම තියෙනවාද. ඒක් ඒම මට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මංවරහරි විසම් පිරිිමි කට්ටි අප පිරිමිව අපි කලින්ස්ලා ියසික් ව එක. ඒගලන්ට තේරුණා මේ ලොකු මෙතන ලොකු මේ කොු පින්නමේ මේ ලොකු වෙනසක් පේනවා. මට කියාගන්න බෑ. මම හැසිරන විදේ වෙනස්. ස්ටේජිකර කියලා මයික්ගන්න මස් පොට්ටක් විඩින්න ගද ෝයගද මගද ට ගල සිදදු කිය ම ම නෙම අහිර. මං මගේ අහගත්ත මට මේකද මගේ යි් එකකට මට ඕන මිචර කාලයක් මං මේ හා සෙන්චරිත් පහුවෙලා මංම ඇවිල්ලා මට මෙහහිම මගේ බලන්ස් ලයි් එක ගෙනන්ඩු ඕන මෙහෙමද. අරහෙමමාව කපල් කරලා මට කිවේ මඒ මන්දන නම් කියලා කියලා කියන පාද මැතිූ පිරිස් කියලා හිට අපේ ගොඩක් ලංකාම දැනගත් ස්ටෝරිිය එක. ඒ ඒ ස්ටෝරියක ඇතුළලෙන් ඒ මේවාගේ මොකක්හරි කතන්දරයක් වුණා ඉතින් ඉගුලන් කිව්ව ඔය පාද මැතිව පිරිස්වාගේ ඩොක්ටත් එක් එකතු වෙලා මාව මර්ඩාද නෝද කියෙ ැ්වා. එයට පෙති දීලා. ඩොක්ටත් එක් ඉතුල මන් ඩොක්ටත් එක යාලු වෙලා යා මරණ්ාදනවා කිරවා. ඉතින් ඊට ඊට යා මොන කතාද. මං එහෙම හරි භානකයි අපි දැන් මෙම මම මෙහෙම හිනාවනාට ඒ මොහොතේ? ම ම මකක්දම කරන්න ඕනේ කහොමද මින් ගැලවෙන්න නේ ගැලවෙන්න පලෙසින්න්නේෑ. මොකද අපේ මනසද මම ඉගෙන ගත්ත දේව කිය අප මයින්ක ලි්න් රයි් බ්‍රේණ එකක් තියෙනවා බ්‍රේණ එක අර්ධගෝලද හරල් ඒ දෙක ඒ පොඩි ඉම්බැලන්ස එකක් තියනකොට තමයි ඒ මනුස්යා හගෑනු කෙනනාව පිරිමි කෙනට එතන ඉම්බලන්ස එකක් තියනෙ ඒ බිහේවිර එකේ ඒ සිද්ධ වෙන්නේ ඒ ඉම්බලන්ස එකක් තියෙනකොට එතකොට කියම මොහරි දුකක් හිතන දෙයක් තියෙනවා කියලා එතකොට හඊට ඒක්්‍රීම්ස්වලට යනවා දුකේක්ට්‍රීම් එකට යනවා සතුට සතුටත් එක්ට්‍රීම් එකට යනවා කන්ටෝල් එකක් නෑ. අන්න එතනයි එතනයි තියෙන ඉශව එක. ඉතින් ඒ පෙති දෙන්නේ ටකාම්දමන්. ඇන්ඩ ඉතිං මංහිතන්න අර කොස්ට්‍රෝල් ප්‍රශ ගන්න වගේ ඒ ලෝන්ටර්ම් තමයි දෙන්නේ ගොඩක් දෙනකුට එහෙම ලෝන්ටර් මිතින් ඒ අරගන්න පීරෙඩ්ඩ එකේ තමත් තමන් පුද්ගලයත් ඒකට චුට්ටක් මංහිතන්නේ මුල් <multhana> ැ දලා ඒ එලියට මන්තතින් හරිට දන්න මොද මට එකක නැතිලි මොකද අප කවුරුත්තේ කැමති නෑනේ. අපි කවරුත් කැමති අපි හෙල්ත එක හොඳට තියාගෙන ලස්සට ජවිතය ගෙනන්න. හැබැයි ඩොක්ට කියනවා වගේ මේක පිළිගන්න ඕනේ. පිළිගත්තට පස්සේ ට්‍රීට් කරන්න හරිලේසි. පිළිගත් නැත්තං කාටවත් ෆෝස් සිබිලි ගෙනියන්න බෑ. ැයි ම ල්්ලි නිික්චෙනෑ. පිළිගත්ත නිසා මම ගෙනනිච්චා. ඊට පස්සෙත්‍රී මන්සල්ට පස්සෙ තමයි එක හැන්ල් කර හරි පොසිසිල්් වෙනවා. ඉගලන් හරිම පොසිසිල් වෙනවා. එතකොටර ඩොක්ට පේන්න නිකං ඇත් එෙක් මොකක් රරිමය සම්බන්ධයක් තියන. ඇයි යනේ මංගේ ඩොක්ට පොඩ්ඩක් උදව කර මේ මෙන්න්ටල් හොස්පිටල් එකේ අවුරුදු කාරයට උත්සවයක් කරන්න ඩොක්ට. මගෙන්තින් උදවවිල්ලවා. මම කීර්තිී පැස්කෝ මරිසේල් කට්ියව අපි ගිහිල් අපි ලසන ෂෝයක යන් විතාරණ එන් පස්සේ මේ පැත්ත ොඩ්ඩක් නිකන් අර සස්පෙක්් පැත්ත වැඩි වුණා. ඉ හරි පවු් ඉති මං හැබැයි ලහිරු මං අදටත් අදදටත් එයාට මම යඥයක් කරනවා. එයාට මම යක්ඥයක් කරනවා එයාට විතරක් නෙමයි. මමදිවන් වහන්සට ගොඩක්. දේවල් වලින් මොත් ඊටත් වඩාමල් ලංවෙලා ඊට පාසේමන් දෙවන් වහන්සේට ස්තූතිවන්ත ස්ත්‍රෝත්‍රකිරීම උදෙසා මම සීඩ් එකකුත් කරා සින්දු අටක් එක් මගේ ෝඩිනල් එකයි කවර්ෂන්ස් කවර්ස් හකයි ම තැක්ස් කිව එකක් හැටියට මන් ික්න ම නොමිලේක බෙදල දුන්නහන්න කැමිකච්චිට මං ගොඩක් බෙදරදන්න අදරත් ම බෙදනවා. එතකොට ඒක කර එ ම. දැ දෙවන් වහසේ දැන් අපේ ආගම හැට්ි දෙවියන් වහන්සේ සමාව දීලනතියන් අපට සමාව දෙනවා. එතකොට සමාව දෙනවා කියන්නේ ඉතින් දෙෙනනොට ඉති හැම දෑමම් වැරදි කර ඉන්න බෑ සමාවත අපි වාදුනු ගෙන. එතකොට සමාව දුන්න හම අපිට තවත් කෙනෙකුට සමාව දෙන්න පුළුවන් වැඩුවනන අපිට අපේ සමාව එඒහෙමයි මම එක බලන්නේ. ත මට්ට මම දන්න මම නොදන්න කවුරු හරි මට වැරදි කරනවන? මට උදේ හාවා මගේ ප්‍රයස්වල මං හැම දාම එගුලන්ට මම සමාව දෙෙනවා. මම මේ සබ්ෙක්් එකේ මං කලින් කිවේ මට මේ මගේ පර්සන ලිෂ්ුවගේ හැම දාම මංයායට යඥා කරනවා එයාගේ ජීවිතයට එහෙ කිසිම බයිරයක් නෑ. මොකදේ ඒ ඒ බියන්් ක්‍රල් යාටත් ජීවි ප්ක් ඔබට ලො විේචනය මොක්. ආ පූ විවේචන මට ගොඩක් විවේචනැඇවිත්තියනවා යිතින් මේ මම කියන්නේ අදටත් මටකමැතිේ ගොඩක් ඇති. ගොඩක් ඉන්නවා. ඒක තමයි ඒහෙම වුණට ප්‍රශ්නැත් නෑ. හැමෝම හැමෝට මාදරි කරන්නේ කොම කැමති කරගන්න කැමති කරගන්නත් බෑනේ ඉතිං ඒකට ප්‍රශ්නැත් නෑ. විවේචන ගොඩාක් සිද්ධ වුණා. නමුත් ඉතිං ඒක එකින් 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 එක ඔය තේරුම් බේරුම් කල දෙන්න අවශ්‍යද. මට එහෙම අවශ්‍ය නෑ. ඔයා ඔතන ඔය පුටුවන්දලා මාව දකින්නෙ එකකොහොමද. ඔයා මට කොච්චරක් කාලයක් දන්නවාද. ඔයාට එතකොට මංගැන බාහිරින් පේන දට අමතරව ඔයා මොකද දන්නේ. එතකොට ඉතිං ඒ දේවල් විතරකින් ජජ් කරන වනං එහෙම කතා හදන වනං විවේශනය කරන වනං කොච්චර වැරදිද. නමුත් ඒ වැරදි ඔයා කරාට ඒක ඔයාගෙදේ. එක ඔයාගවිදිය. ඒඒක් නෑ ඒක ඔයාගේ වික මගේ වි. හදටත් විේශන කරන ඇත් දැ පෝග්‍රමක හල ල්ලට පස්සෙතින් විවේචනය කරයි. ඒ ක් වෙන්න නැහැ නමුත්තිඉතින් ඒකට මම සැලෙන්න්නෙත් නැහ ඒවට ම හැමතිස්සේම ඕපනලි ගොඩක් මම කතා කල තින චර්තියක්. ඉතින් මේ ඔබේ මහඟගෙන් දෙවල් කතාගන්න කෙනකුත් දෙ මෙෙන ොරක් ඕ අපිට මනා ඉන් ලකුඩ හංගන්ඩ ඉව දේවල් නැහැ මම get what you see see you getචචරයි. හරි ඉතිං මව අපි දැනග්ඩෝනි අහිරු ඕනම පුද්ගලයෙක්ව. ඒ කෙනාව ඒ කෙනාගේ ඒ විදිහට එක්සට් කරන්න. ඒයි මං කලින් Qව මං අදටත් යාඥා කරනවා කියලා. කද යාාව මගේ ඒ දිට ම එක්් කර නැත්තම්ට පූහෙන වරයකින්ෙ මං ඉන්ඩෝන ඇත් එක්. අපි දැනගන්ඩෝනේ එක්ස්න් රෙස්පෙක්් ඒ දෙක තමයි සමමාජන සොද ලංකාවේ කුරක් ලටව නෙගට යි තියන ටොපික්ක එකක්නේ මමාතෘකාක් සෙක්ස් ලිින්ගිකත්වය විිශේෂම ලිගිකධ්‍යාපනය කු ඉතරම් රටේ කතාබහත් ලක්කුණාද පාසල් අධ්‍යාපනය සම්බන්ධෙන් කොම දබූම එක දකින්නේ. ඒකත් තව හොඳ පශ්නයක් මම හැමතිස්සේම අපේ නිසි බලධාරීන්ගෙන් ඉල්ලන්න කැමති ආණ්ඩුවෙන් හෝ මොකක් හරිය සෝසි මොකක් ගහැරි මේ සබ්ජක්ස් දෙක mental health and sexual education අනි වාරයෙන්ම පාසල් තුළ තිබිය යුතු සබ්ෙක්ස් එකක්. මොකද අපි අද වෙනකොට දකිනවා තමන් තමන්ගේ තාත්තාගේ අතිම රේප වෙනවා. ට ක කියමකෝ ඒටිත් හොඳ හරි දෙයක් නෙමේ පාත්තකනින් කියඇතින් ඒම වෙනවා කියන්නේ. එතුකට කුත්තට ද අපී ඇවිල්ලා තියෙන්නේ අපි ලයි එක. අනි වාර් සක්ල් ඩියකේෙක්ස් ඩියුකේශ එක තියෙන්න්න ඕනේ පාසැල්වල කියන මතේ තමයි මමයින්නේ. මේ මංහිතන්න ඉස්සරත්තුවය තිබ නමුත් තීජස් ලවතින් ඔ කතා කරන්න ඒ සබ්ජෙක්ටාම එගලන් ඒවා පොත් පිටු පෙරලගෙන හරෝගෙන යනමනින්. හේ ඕන් ලී ෙස්්ටක වගේ පිටරට වගේ කතා කරන්නඕනේ දැනුවත් කරන්නඕනේ ළමයින්ර් අඩු ගානෙන් පොඩි ලමයින් ඔය මංහිතන මන්දන්නන්නේ කොයි වයිසද කියල ඔය ඔය ඩුකේෂනන් ඕ අඩුගාන සිික්ව නටියස් වලින් හතේ පොතාවේ හතවසරේ එතකොට ඒවායින් ලස්සන්ට තේරුම් කරල්ල දෙන්න ඕනේ. එහෙම ටීචස් එට්කුත් තිින් ඩෝන ඇයි මේ පැකිලිෙන්නේ. ිෂම ගොට චක ැට මක්දද කිය එක අද කාලන සරක සහ අම්මලතා කියන පේරන්ස්ලා දැනුවත් කරනවා ළමයින්ට සමහරක් සමහරක් පේරෙන්ස්ලා කතා කනට ලැද්ජයි. ඇයි. එතකොට ඒ ළමයා දැන් මම මේ මෑතකදී එක නිවසට් දැක්ක මොනහරි ටීව එකේ යන කතාවක් දැකලා දදු අම්මට කියනවා තාපයි යාට මොනාදරී කියලා. ඒ ඉන්සිඩට් එකක් ගැන මන්දන්නන්නේ ොන චැනල්ලකේද කියලා ඉති ඒකත් වැඩක්ද මොකක්ද මොනාන් දෙෙක හැබස දහත් තුනයිද කොහිද ලමැග වාස. ඉතින් අපි ඕවද අපිට ඕනේ ළමයිම හදාගෙන ලස්සන්ට මේ ජීවිතය යන්ඩ තමන් ගෙදර වෙනදේ දන්නත් නැති අම්ම කෙනෙක් ඉන්නවා නං එතකොට මොකක්ද මමත් අම්ම කෙනෙක්. නෑ මම කියන්නේ ඒක අපි ඕපන්ලි කොය හරි කතා කරන තැනක හරි මම කතා කරන කැමති සහෆෝවඩ එන්න කැමැති සෙක්ස් ඩිකන් මන්ටල් හෙල් කියන එක අනිවාරයෙන් අපේ පාසල්බල අනිවාරය කරන්න ඕනේ. ගක්ට සයිබ බුලි න්න ත බුලි හැම දෙයක්ම හරි පව් හරි දුකයි. ඉ බොහත් ටව හහිු ටසරන් සහභාගුණන් වඩස නවසකන්නන කලින්න්න බන්ඩන් ගැන. ගොහිෙන්න ගේ අචිමන්ගන ප්‍රඩ ගැනමට ගොඩක් ආඩම්බරයි ගොඩා කාඩම්යි තමත් ආඩම්බරම්ම කෙනෙක් මං කවදක්වත් මගේ දරුවට ෆෝස් කරේ නෑ කිසි දෙයක්. මම දන්න නැති මේ දැන්නේ අවුදු පහත් තිසමං මේ දෙවල්ලඉගෙන ගත හැබයිඒ කාලෙත් සිංගල් මාමින්න කොටත් යා ෆෝසිබ්ලි කිවන මේක කරන්න අරක කරන්න ඔයා මේක ඒයා ම ස්ටේටස් ඇරියි ඩුකේන්වලට යා ටිය සිඳදල යා ආවා එයට එකක් එතන ෙට්ටුන්නෑ යට හරිගේ නෑයට පස්සමන් රිසිපොයින් ුන් හ යා මෙතන ස්කූල් ලී කරපු ගමන් මංහිතන්නන්නේ ජඩ එකට ට්‍රීනිි කොපිරයිට හැටියට යා ජොයින් වනා අද වෙනකොට එයා ඒ ඒ ගමන් මාගේ හැම ජන්සිේ එක වගේම වැැඩ කරා එකඒ කතානතුරු එක බැක්කගේන්ට Jඩය දැන් අද වෙනකොට සීනිය ක්‍රීට් ඩිරෙක් වෙ එයාගේ ඒ වර් පැත්තෙෙන් නමුතයාගේ ඇක්ටිංද යාගේ සිගිද යාගේ ඩාන් සිංද එයා ඉතාමත්ම ෆන් ලාවිං ලාමයෙක් මගේ වගේ මං වගේ යත් යෝග කරනවා මඩිටට් කරනවා ඉතින් අපි දෙන්න ගොඩාක් අපි කතා කරන දේවල් අපි දන්නවා අප සබ්ජෙක්ටක. අපි එක තැන ඉන්නේ එකගෙන මං හරිම සන්තෝසයි එයාගේ ඇවිතියනෙ ගමනට මම ඒදීපු සපොට්ටක සහ මම ෆෝස් කරපු නැතියෙක් ගැන මං අද අම්ම කෙනෙක් කැටියට ඉතාමත්ම අඩම්බරයි. මරවැඩට සරනෝසන් කරන කලින් කෝද කොරිල්මද කියන්නේ කොරින් අල්මේද කියන්නේ සාමාන්‍යයෙන් සරලව ජීවත් වඩ ආස පුළුවන් විදිහට පුළුවන්දේකින් කෙනෙකුට උදව කරන්න කැමති මැරෙන්න්නේ කවදද දන්නේ ඒ දවස වෙනකම් ලස්සන්ට ජීවත් වෙලා ඉන්න සතුටෙන් ඉන්න කැමති චරිතයක් බෝමස්ති ොම ස්තියි මෙන්න තිනවා අලුත් යක්ෂන් කැමර එකක ගෝෝ හිෝ කලින්ඩ ස්පට අලුත් G2 පොසස එකක් ඒ තරටම ෆයික වීඩියෝ ෂූ කරන්න 23 මගෆික්සල් ෆොට ගන්නත් මේින් පුුවන් දැන්ම ගෙතරට ගෙන්වා ගන්න කමරල්.කම් වෙබසයිට් එකකය දනගන්න ඉති හමදරව වැරස ක් පන් රාක වන ස්වා මනෑ අප ලෝග සිට වේට ේස් වරස න.